අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයේ මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉන්දිය කොරෝනා එනත් ලබන 27 වෙනිදා සිට ශ්‍රී ලංකාවටත් ජනපති සහතික වේ රට දැඩි අවධානමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක් කොවිඩ් වැළඳුණු සෞඛ්‍ය අමාත්‍යවරිය හික්කඩුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ත්‍රිකුණාමලයේ සිමෙන්ති රැගෙන ආ නෞකාවක් හම්බන්තොට මුහුදු සීමාවේදී අනතුරට ලක්වේ අභව ප්‍රාප්ත ජේෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මැතිතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට අගමැතිගෙන් උපදෙස් දැන් දේශීය පුවත් කොවිඩ් 19 වෛරසයට එරෙහි පළමු එන්නත්තුගේ එළඹෙන 27 වෙනිදා මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ ගම සමග පිළිසඳර වැඩසටහනට අද වළල්ලාවිට ප්‍රදේශයේදී එක් වෙමින් ऑक्सफर्ड एस्ट्राजेनेका कोविड एन्नत मेरठ हदीसी भावितेय संदह जातिक औषध नियामन अधिकारी अनुमतिय ईए हिमिवुना कोविड मर्दन एन्नतक भावित किरीम संदह मेरठ तुल अनुमतिय हिमिवु पणुमु अवस्थाव मेवन अतर मिम एन्नत कडिनमिन दिवंट गेन्वा गेनीमट कटियुतु करन बवाय राज्यमात्य चन्न जयसुमन महता प्रकाश कले मिम एन्नतट मेरठ अनुमतिय हिमिवु बव इंदिय महकुमसारिस कार्यालयद निवेदनय कर तिबेनवा एम निवेदनय मगिन इंदिय महकुमसारिस कार्यालय पवसन्ने एन्नत मेरठट एवीमट කඩිනමින් කටයුතු කරන බවට ඉන්දියා රජය ප්‍රකාශ කර ඇති බවයි මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ගම සමග පිළිසඳර වැඩසටහනට වළල්ලාවිටදී එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ ඇස්ට්‍රාසෙනිකා එන්න එළඹෙන 27 වෙනිදා මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවයි ලෝකයේම විවිධ රටවල් එන්නතක් කඩිනමින් පරීක්ෂණ පවත්වලා දැන් රටවල් කීපයකින්ම දැන් හරි ගස්සන මේ 27 වෙනිදා රැඩිකල් නෑ මේ 27 වෙනිදා පළවෙනි එන්නත් ප්‍රමාණය ඉන්දියාවෙන් අපිට එවනවා ලංකාවට. එතකොට අපි ඊට පහුවෙන්ද ඉඳලම මේ එන්නත මුලින්ම අපේ සෞඛ්‍ය සේවා ඒගොල්ලෝනේ මේ ලෙඩුත් එක්ක වැඩ කරන්නේ. සෞඛ්‍ය සේවාවේ නියුතු මුලින්ම ඉදිරියෙන්ම ඉන්න ඒ දොස්තර මහතුරුන්ට PHI මහතුරුන්ට හෙදියන්ට මේ කට්ටියට අපි ලබා දෙනවා. ඊළඟට මේ කට්ටියත් එක්ක දැන් හමුදාවෙන් හුඟක් අය එකට වැඩ කරන පොලිසිය ඒ ඇයට ලබා දෙනවා ඊළඟට ඉතුරු වෙන අය අපි ඉතාමත්ම මේ හැදෙන්න පුළුවන් වයසක ඒ ඇයට අපි ලබා දෙනවා ඒ අතරතුර අපි ඉක්මනින්ම ඊළඟට චීනෙන් රුසියාවෙන් ඒ වගේම මිලදී ගන්න ඉන්දියාවෙනුත් ලලිත විරතුන් ඉක්මනින්ම ඒකට කටයුතු කරගෙන යනවා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක शिक्षण रोहल सह पिलियंदल सौख्य वैद्य निलधारी कार्यालय मूलिक සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ අමාත්‍යවරිය ප්‍රතිකාර සඳහා හික්කඩුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණයකදී අමාත්‍යවරියට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වී ඇති අතර පසුව PCR පරීක්ෂණයක් සිදු කර තිබුණා. ඒ අනුව එහිදීද තහවුරු වී තිබුණේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. කොරෝනා වෛරසය ආසාදනය වූ අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය හෙක්කඩුවේ පිහිටි අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පැවති වැඩසටහනක් සඳහා අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය අවසන් වරට එක් වූ අතර එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල්වරයා ඇතුළු සෞඛ්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක් වී සිටියා. ඒ අනුව මෙවර විට පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු, රාජාමාත්‍යවරුන් දෙදෙනෙකු සහ මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණේ අමාත්‍යවරුන් වන පවිත්‍ර වන්‍යාරච්චි වසුදේව නානායක්කාර, රාජාමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පීඑල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටයි. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදී පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හැටන් දික්කොයිනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක RRS මැදවල මහතා ප්‍රකාශ කළා.
අනුරාධපුර දේවානම්පිය දිස්සපුර 295 ඒ ග්‍රාමවලද හරි වසම හොදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබුණා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි. අවදානම් සහගත තත්ත්වයක් තමයි දවස ගානේ මතුවෙමින් තියෙන්නේ. දැන් සමස්තයක් විදිහට වාර්තාවෙන් රෝගීන් ගාන 57 සීමාවට ළඟා වෙලා තියෙන මොහොතක අපිට මරණ ගානත් යම් මට්ටමකින් වැඩි වෙමින් තියෙන මොහොතක ඉදිරි කාලයේත් විශේෂයෙන්ම අපි මේ මොහොතේදී අපේ උපක්‍රමශීලී ප්‍රවේශයන්හි යම් වෙනසක් සමාලෝචනය ඇති කරගත්තේ නැත්නම් එහෙම යම් ඊටාම අවදානම් තැනකට පෙබරවාරි මාසේ මැද වෙනකොට රට ගමන් කරන්න පුළුවන් කියන එක තමයි අපිට පේන්න තියෙන කාරණා. මේ අතර පැතිර යන කොරෝනා වසංගත තත්ත්වයේ තුරන් වී ලැබුව වූ නව වසරට සෙත්පතා සංවිධානය කරන ලැබූ පින්කම් මාලාවක් නවසීලන්තයේ ඉන්ව කගිල් නගරයේදී පැවැත්වුණා. ඒ පූජ්‍ය මකුල් තෙනි සෝමරත්න හිමිපාණන්ගේ අනුශාසකත්වයේ මංගලානි අදින්තයුං ආකංඝ මානසොත්තානං රෝහි මංගල මුත්තමං අසේවනාච බාලානං පන්දිතානං ච අබුඩාබී සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් හම්බන්තොට මුහුදු සීමාවේදී ගල්පරේක ගැටි අනතුරට පත්ව තිබෙනවා. අබුඩාබී සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් කුඩා රවණා ප්‍රදීපාගාරය ආසන්නයේ ගල්පරේක ගැටි අනතුරකට ලක් වී තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. අද දහවල් 2ට පමණ ත්‍රිකුණාමලයේ වරායට අදාළ නෞකාව සෙන්දු වීමට නියමිතව තිබුණා. ප්‍රදීපාගාරය ආසන්නයේ ගැටි ඇති මෙම නෞකාව නිරීක්ෂණය සඳහා නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකක් මෙවැනි විට යොමු කර තිබෙනවා. මෙලෙස අනතුරට ලක් වෙත්තේ මීටර් 180ක් දිගින් සහ මීටර් 30ක් පමණ පරලති ලයිබීරියානු දජය යටතේ යාත්‍රා කළ MV යුරෝසන් නැමැති නෞකාවයි. ආණ්ඩුව සිදු කරන වැරදි සියල්ලම ජනාධිපතිවරයාට පමණක් පැවරීමට කටයුතු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අක්කුහමි මහතා ඉල්ලීමක් කර සිටිනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ ආණ්ඩුවේ යම් කිසි වැරද්දක් සිද්ධ වෙනවා නම් සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පවුලම බාරගත යුතුයි. අද රාජපක්ෂ පවුල තමයි වැඩිපුරම ඇමතිරු ටික ඉන්නේ. රටේ නායකයන් ඉඳලා සියලු දෙනාම ඉන්නේ. ඊළඟට මන්ත්‍රීවරුත් එහා සමානවම ආයතනවල ප්‍රධානීන්, විදේශ රටවල තානාපතිවරු මේ සියලු දෙනාම අරගෙන බැලුවොත් රාජපක්ෂවරු තමයි වැඩිම. එහෙමනම් රාජපක්ෂවරුන්ට මේ ආණ්ඩුවේ තියෙන වැරදි සියලු දෙයින් මිදෙන්න බෑ. මේ සියලු දෙනා මේක බැර වෙනවා. ඒක සාමූහික වගකීම කැටියට ඒ සියුද නම අරගන්න. මම දකින්න සමහර ඇමතිවරු, සමහර මන්ත්‍රීවරු එය කතා කරද්දී කියන්නේ ආණ්ඩුවේ මෙහෙම වැරද්දක් තියෙනවද? තියෙනවා නම් අපිත් ඒකට සූදානම් සහයෝගය දෙන්න ජනතාවත් එක්ක කියලා මේ බොරු කතන්දරයක් ගොඩනගාගෙන යනවා. මේ නිසා ජනාධිපතිතුමාට විතරක් මේකේ වැරද්ද පටවන්න බෑ. වැරද්ද සාමූහිකව රාජපක්ෂවරු සියලු දෙනාත්, ආණ්ඩුවේ මැති ඇමතිවරු සියලු දෙනාත්, මන්ත්‍රීවරු සියලු දෙනාත් බාරගත යුතුයි කියන එක පැහැදිලිව මතක් කරන්න. කොවිඩ් වසංගතයත් සමග ඇති වී තිබෙන රුපියල අවප්‍රමාණය වීමේ තත්ත්වය කඩිනමින් පාලනය කර ගැනීමට බලධාරීන් කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ ආර්ථිකය අඩු මට්ටමින් වුණත් 3.8% ඍණ තත්ත්වයක් ආර්ථික අවපාතයකට අපි ගොදුරු වුණා. ශ්‍රී ලංකාව අපේ ප්‍රධාන ආදායම් මාර්ග සංචාරක ව්‍යාපාරයේ පිටරටින් අපේ අය යොපු මුදල් ඒ වගේම අපේ ඇඟලුම් කර්මාන්තෙම සේරම යම් ආකාරයකට හිරවීමකට කඩාවැටීමකට ගොදුරු වෙලා තියෙනවා. ඒ වගේම අපේ තේ රබර් පොල් කුරුදු ගම්මිරිස් වගේ දේවල් වුණත් අපනයන කිරීමේදී නැව්වල නැතිකම මග ප්‍රමාද වීම මේ වගේ දේවල් නිසා ඒ මුදල් වල පැමිණීමේ ඒ අඩුපාඩුකම් තියෙනවා. මේවා හරියට අපට වෙලාවට යවා ගන්න බැරි වෙන නිසා. මේ කොවිඩ් වසංගතයත් එක්ක මතුවෙච්ච තත්ත්වේ. ඒ නිසා රුපියල් 4ක විතර පුංචි රුපියලේ අවප්‍රමාණයක් සිදුවීම ඉතාමත්ම සාමාන්‍ය කාරණයක්. බොහොම ඉක්මනින් මේ තත්ත්වය මඟහරව ගන්න ශ්‍රී ලංකා මහ බැංකු බලධාරීන් ආර්ථික විශේෂඥයන් අප රටේ කටයුතු කරනවා ඇති. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට විශාල මෙහෙවරක් ඒ අයට හැකි පරිදි ඒ අයගේ ඉලක්ක ඔස්සේ ඒ අය කරගෙන යනවා. ඒ සඳහා ජාතික සැලැස්මක් නොමැති නිසා ලෝකයෙන්වත් ලබා ගැනීමත් හමා වෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතැම් වාර්තාවල සඳහන් වෙලා තිබෙනවා අදාළ නිසි යාන්ත්‍රණයක් සකස් කරගෙන නොතිබීම නිසා ලෝකයේ උදව් උපකාර ලබා දීම හමා වීම සිදුවනවායි කියන එක.
විශේෂයෙන්ම මම මතක් කරනවා ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යවරයාත් මේ රටේ බලයේ ඉන්න තාක්කල් ජීවතුන් අතර ඉන්න තාක්කල් තරුණයෝ විදියට අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ මොනම හේතුවක් නිසාවත් එක බිංගංගලක් විකුණන්නෙත් නැහැ වරාය විකුණන්නෙත් නැහැ කෑ ගහන විපක්ෂයට අපි ආරාධනා කරනවා කෑ ගහන ජනතා විමුක්ති පෙරමුණට අපි ආරාධනා කරනවා කරුණා කරලා අපි සූදානම් ඔබේ සැලැස්ම අපිට ඉදිරිපත් කරන්න අර විදේශිකයාට තියෙන තන අපේ කාට නැහැ අන්න එතනයි තියෙන ප්‍රශ්නේ ඊයේත් මට කතා කරා කටාර වල ඉඳන් කොල්ලෙක් දැන් එයාලට එන්න අවස්ථාව දුන්නත් එයාලා එන්න බයයි ඒ වගේම තමයි පහුගිය දවසේ එයාපෝට් එකේ ඉඳන් කණ්ඩායමක් කතා කරා ඉතාලිය ඉඳන් ඇවිල්ලා ඒගොල්ලෝ දුක්ගෙනවිල්ල කියනවා ඒගොල්ලෝ කියනවා වෙනදාට සාමාන්‍ය විදියට එන ටිකට් එකේ වියදම වාගේ තුන් ගුණයකටත් වඩා වැඩි වියදමක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා එහෙම වෙලා නම් අපේ විදේශිකයා මෙහාට ගෙන්නන්නේ මේක ඉතාමත්ම සෝචනීයයි අර හම්බන්තොට වරාය විකුණනකොට කටවහගෙන හිටපු උන්දලා අද ටිකක් ඇවිස්සලා තියෙනවා ඒ හම්බන්තොට වරාය දෙනකොට කටවහගෙන ඉඳලා අද ඇවිස්සලා තියෙන අයගේ හඳක් මේ ආණ්ඩුව බලයට කියන කටයුතු කරපු අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අනුශාසනත් ඒ වගේම වෘත්තීය සමිති වල අඩට කන් දීලා අර මම කියන විකල්ප වල එක විකල්පයක් තෝරා ගනි अभाव प्राप्त ज्येष्ठ माध्यवेदी कलाकीर्ति आचार्य एडविन आर्यदास मेतुमे देहे पिलिबंद अवसान कटियत राज्य अनुग्रह सहित पावन लिसेट अग्रमात्य महिंद राजपक्ष महता उपदेशवादी दिवेनवा ಶ್ರೀಲಂಕಾವೇ ಜ್ಯೇಷ್ಠ ಪುವತ್ಪತ್ ಕಲಾವೇದಿಯಕು ಸಿನಿಮಾ ವಿಚಾರಕೇಕು ಮಾತಿವೇದಿಯಕು ಪರಿಸರ ವೇದಿಯಕು ಗುರುವರಿಯಕು ಮೆನ್ಮ ವ್ಯಕ್ತಿಕು ಲೆಸ ಜನಾಂತರೇಟ ಪತ್ತು ಕಲಾಕೀರ್ತಿ ಆಚಾರ್ಯ ಎಡ್ವಿನ್ ಆರ್ಯದಾಸ ಮೆದುಮಾಗೆ ಅವಸನ್ ಕಟಿಯುತು ರಾಜ್ಯ ಅನುಗ್ರಹ ಸಹಿತವ ಸಿದುಕಿರೀಮಟು ಅಗ್ರಮಾತ್ಯ ಮಹಿಂದ ರಾಜಪಕ್ಷ ಮಹತ ಅದದಿನ ಉಪದೇಶ ಲಭಾತುನ್ನ ಈ ಸಂದಹ ಬುದ್ಧ ಶಾಸನ ಆಗಮಿಕ ಸಹ ಸಾಂಸ್ಕೃತಿಕ ಅಮಾತ್ಯಾಂಶ ಲೇಖಂ ಮಹಾಚಾರ್ಯ ಕಪಿಲ ಗುಣವರ್ಧನ ಮಹತಾಟ ಸಹ ಜನಮಾಂತ ಅಮಾತ್ಯಾಂಶ ಲೇಖಂ ಜಗತ್ ಪಿ ವಿಜಯವೀರ ಮಹತಾಟ ಅಗ್ರಮಾತ್ಯ अदिन उपदेश लादुना अभव प्राप्त कलाकीर्ति आचार्य एडविन आर्यदास मेतुमे देह महजन गौरव दिशा हेट एनम जनवरी विसि हतर पेरवर दहयेट जनवरी विसि पसन पसुर तुण दिख दुरा पिहटि पौदलिक अवमंगल शालावक अवमंगल संविधान कमिटी निवेदन करवा देह पिलबंद अवसान कटियत बोरेल पुदान भूमिय विशेष चितक जनवरी विसि पसन सिरण අතර අවමංගල්‍ය සභාව එදින පස්වරු 3:30ට චිතකයේ අසලදී ආරම්භ කෙරෙනවා. ආදාහන කටයුතු පස්වරු 5ට සිදු කිරීමට නියමිතයි. පවත්නා COVID-19 වෛරසය සම්බන්ධ තත්ත්වය මත මෙම අවමංගල්‍ය කටයුතු සම්පූර්ණයෙන්ම සෞඛ්‍යංශ විසින් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් සහ මග පෙන්වීම පරිදි සිදු කෙරෙන බවද අවමංගල්‍ය සංවිධාන කමිටුව වැඩිදුරටත් පවසනවා. रात्रि पुवत विकाशय अवसान यानी थमे मु खेतु दसन हाइट शुभ रात्रि අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.